මරකත දෙබරගෙන අහලා තියෙනවද? විද්‍යාත්මක නාමය ඇම්පියුලෙක්ස් කම්ප්‍රෙසා. මෙයා පුංචි කුරුමිණියෙක්. මේ කුරුමිණියගේ හැබැයි විශේෂත්වයක් තියෙනවා. මේ මරකත දෙබර තමන්ගේ ජීවන චක්‍රයේ එක්තරා අවධියක් පරපෝෂිතයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ පුංචි සංසිද්ධියේ බොහොම විශේෂ දෙයක් සිදු වෙනවා. මේ මරකත දෙබර මේ පරපෝෂී අවධිය පහු කරන්න පාවිච්චි කරන්නේ කැරපොත්තන්ව. මරකත දෙබරට පුළුවන්කමක් තියෙනවා කැරපොත්තාගේ මොළයට යම් රසායනික පහර දීමක් කරන්න. ඒ රසායනික පහර දීමෙන් පස්සේ කැරපොත්තා සම්පූර්ණයෙන්ම මේ මරකත දෙබරාගේ පාලනයට යටත් වෙනවා. කැරපොත්තා මැරෙන්නේ නැහැ. කැරපොත්තා අකර්මණ්‍ය වෙන්නේත් නැහැ. කැරපොත්තා ස්වකැමැත්තෙන්ම මේ මරකත දෙබරාගේ පාලනයට සර සම්පූර්ණයෙන් නතු වෙනවා. එතනින් එහාට මරකත දෙබරාට පුළුවන් කිසිම බාධාවකින් තොරව මේ කැරපොත්තාව තමන් ඕන තැනකට ගෙනියන්න. එතනින් එහාට කැරපොත්තාට වෙන්නේ මොකද්ද කියලා දන්නවද? මරකත දෙබරා මේ කැරපොත්ත වරන් ගිහින් තමන් තෝරගත්ත ගුලකට දාලා තමන්ගේ බිත්තරක් දාලා මේ ගුල වහලා දානවා. ඊට පස්සේ මේ බිත්තර වලින් එන පැටවුන් තමන්ගේ ජීවන චක්‍රයේ පළවෙනි කොටස සම්පූර්ණ කරන්නේ මේ කැරපොත්තාව ආහාරයට අරගෙන. මේ සංසිද්ධිය හරි අමුතුයි නේද? මම එකයි මේ සංසිද්ධිය හරි විශේෂයි කියලා. මොකද තමන්ගේ ශරීර ප්‍රමාණයට එහෙමත් නැත්නම් මරකට දෙබරාගේ ශරීර ප්‍රමාණයට දෙගුණයකටත් වඩා වැඩි කැරපොත් එක්ක පුංචි රසායන ද්‍රව්‍යයකින් මොළය සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරීත්වය වෙනස් කරමින් තමන්ට නතු කරගන්නවා කියන එක තරමක් අපූරු සංසිද්ධියක්. පොතක් ගැන කතා කරන්න ඇවිල්ලා මම මේ දෙබරක් ගැන කතා කරන්නේ. මේ සංසිද්ධිය අද කතා කරන පොතට සම්බන්ධයක් තියෙනවා. මොකද සම්බන්ධය? මොකද්ද අපි අද කතා කරන පොත? එන්න මේ කතා කරන්න යන්නේ නෙතදු වරාපිටියගේ මරකත පිළිලය ගැන. ඉතින් අදත් මේ කතා කරන්න යන මරකත පිළිලය කියන පොත නිකුත් වෙන්නේ ඩිටෙක්ටිව් සයන්ස් ෆික්ෂන් කියන කැටගරි එක යටතේ. එහෙමත් නැත්නම් රහස් පරීක්ෂක විද්‍යාත්මක ප්‍රබන්ධ කියන චානරය යටතේ. හැබැයි මේ පොත ත්‍රාසජනක අද්භූත එහෙමත් නැත්නම් අපි කියන්නේ ත්‍රිලර් හොර කැටගරික ඒ කැටගරිකටත් ගන්න පුළුවන් විදිහ හරිම අපූරු කතාවක් තියෙන පොතක්. කතාව ගැන පුංචි ඇඳෙනීමක් කරනවා නම් මේ කතාව රහස් පරීක්ෂක කතාවක් මිනිමරුම් කීපයක් පසුපස හඹා යන හැබැයි මේ මිනිමරුම් වලට එහා ගියපු බොහොම අද්භූත ජනක සිදුවීම් කිහිපයකුත් එකතු වෙච්ච හරිම ලොකු රස සංකල්පයක් තියෙන පොතක්. ඉතින් කතාව ගැන මම එතනින් එහාට ලොකු ඇඳෙනීමක් කරන්නේ නැහැ. විදේශීය පසුබිමක් සම්පූර්ණ විදෙස් රටක විදෙස් පසුබිමක් පදනම් කරගෙන තමයි ලියවිලා තියෙන්නේ. විදේශීය චරිත එක්ක ෂෙරින්ෆර්ඩ් කියන නගරය පදනම් කරගෙන තමයි මේ පොත ලියවිලා තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු තව මොනවද මේ පොත ගැන අපිට කතා කරන්න පුළුවන් විස්තර තියෙන්නේ කියලා. පොත කියවන්න පටන් ගත්තට පස්සේ මට පොත ගැන දැනෙච්ච පළවෙනිම හැඟීම මේ පොත පටන් අරන් තියෙන විදිය හොඳ පංචකක් එක පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ හොඳ ගැම්මක් එක පටන් අරන් තියෙනවා. අපිට පොත අතට අරගෙන මේ පළවෙනි පිටුදක කියවුවාන් පස්සේ ඉතුරු ටික ඉක්මනට කියවන්න හරිම උනන්දුවක් ඇති වෙන විදිහට හරිම අපූර්ව සංසිද්ධියක් එකතු කරලා තමයි මේ පොත ආරම්භ කරලා තියෙන්නේ. ඒ ආරම්භය මට හරි සෙට් ගත්තා. පුංචි ගියක් දැන්නද? වසර කීපයකට කලින් මිය ගිය කිස නැති කවන්දයක් පණ ලබනවා. පණ පිටින් ඇවිදින්න ගන්නවා. මං එහෙම කියන්නම්. කියවන්න හිතන නේද පොත? ඔව්. පොත පටන් ගන්න මෙන්න මේ වගේ පුංචි බොහොම කුතුහලිතක් වන පුංචි සිදුවීමකින් මට මෙන්න මේ ආරම්භය ඇත්තටම සෙට් ගත්තා. ඒ කියවන්න පටන් ගත්ත කුතුහලයේ පොත පුරාම එක දිගට රඳව ගන්න කතුවරේ හරිම අපූර්වට සමත් වෙලා තියෙනවා. ඒ අපූරු ආරම්භයත් එක්ක අල්ල ගන්න පාඨකයව එතනින් එහාට ඒ කුතුහලෙන් ගැලවෙන්න දෙන්නතු හොඳ ගලායාමක් එක්ක පොත සම්පූර්ණයෙන් ලියලා තියෙනවා. මම මේ හොඳ ගලායාමක් කියන එක කිව්වේ මේකේ සිද්ධි සහ ඒ අවස්ථාවන් හරි ලස්සනට බොහොම සූක්ෂම විදියට එකින් එක ගලපලා තියෙනවා. මොකද මට ගොඩක් තැන්වලදී මේකේ හම්බ වෙච්ච දෙයක් තමයි අපි කියවගෙනට අපි හිතනවානේ මේක කොහොමද උනේ කියලා. අන්නේ හිතන අවස්ථාව වෙනකොට ඒක උනේ කොහොමද කියන එක අපිට කියලා දෙන්න නැතිව සමත් වෙලා තියෙනවා. හැබැයි ඒකෙදිත් පුළුවන් තරම් ඉස්සරහට තමයි මේ පාඨකයාගේ කුතුහලය රඳවාගෙන හරියටම නිවැරදි කතාව ඒ තැන්වලට යොදන්න මෙතන හරි අපූර්වතර සමත් වෙලා තියෙනවා. මම මේකෙන් තමයි මම කියන්නේ මේක හොඳ ගලායාමක්. නිවැරදි ගලායාමක් එක දිගට පාඨකයාගේ කුතුහලය රඳව ගන්න පුළුවන් විදිය සිද්ධ එකතු කිරීමක් එක්ක ලියවිලා තියෙන පොතක් කියලා.
තව විශේෂත්වයක් දැක්ක මම මේ පොත කියවගෙන යනකොට මේ පොතේ තියෙනවා බොහොම වේගවත් ගලා යාමක් තියෙන සිද්ධි සමහර පරිච්ඡේද තියෙනවා අපිට ඉක්මටි කියවගෙන යන්න පුළුවන්. හැබැයි තවත් සමහර පරිච්ඡේද තියෙනවා යම් යම් විද්‍යාත්මක කරුණු මේකට වෙච්ච ටිකක් මන්දගාමී කියවීමකින් යන්න ඕනේ දැන්. මෙන්න මේ වගේ මේ එක එක වේගවලින් කියවී ඉඳ තැන් වුණාට මේ කිසිම තැනකදී කුතුහලයේ බිඳ වැටෙන්නේ නැති වෙන්න මේ එකක්වත් කියවන්න කම්මැලි හිතෙන්නේ නැති වෙන්න ලියන්න මේ කතුවරේ සමත් වෙලා තියෙනවා. සිද්ධි ගලායම් වගේම තමයි මේ සිද්ධි නිර්මාණකරණයත් ඉතාම ලස්සනට හරි පිළිවෙලට කරලා තියෙනවා. මේ සිද්ධි නිර්මාණය විශේෂයෙන්ම මේකේ මේ පොලිස් අත්අඩංගුවට ගැනීම කිහිපයක් තියෙනවා. මෙන්න මේ වගේ සිද්ධින් එහෙම හරිම නිර්මාණශීලීව අපිට හොඳට අවස්ථාව ලැබිලා පේන විදිහට තාත්විකව මම මේ තාත්විකව කියන වචනේ විශේෂයෙන්ම කියන්නේ ගොඩක් වෙලාවට අපිට මෙන්න මේ වගේ මේ ක්‍රියාදාම වගේ තියෙන තැන්වලදී අපිට සමහර වෙලාවල් තියෙනවා පොතක් කියනකොට හිතන ආ නෑනේ මෙයා මෙහෙම ලිව්වට මේක මෙහෙම වෙන්න බෑනේ වගේ දේවල් අපිට තාර්කිකව හිතන වෙලාවල් තියෙනවානේ. නමුත් මේ පොතේ මේ සියලුම සිද්ධි හරිම තාත්විකව ලියවිලා තියෙනවා. මමත් ඒකත් දැකපු ලොකු විශේෂ දෙයක් සහ හොඳ අධ්‍යයනයක් කරලා තියෙනවා මේ පරීක්ෂණ මේ අත්අඩංගුවට ගැනීම මේ නීති සම්බන්ධ වගේ දේවල් වලට එනකොටත් හොඳ අවබෝධයකින් ලියවිලා තියෙනවා කියලා හිතනවා. මොකද අර මං කිව්ව පුංචි අඩුපාඩු අපිට මේක මෙහෙම වෙන්න බෑනේ කියලා හිතන තැන් ඇත්තට මේ පොතේ මට හම්බුනේ නැහැ. චරිත නිර්මාණය ගැනත් අපි චුට්ටක් කතා කරමු. මට මේ පොතේ වැඩිපුරම සිද්ධගත චරිතය වුණේ ක්‍රිස් ටයිලර්ගේ චරිත ගොඩනැංවීම. ක්‍රිස් ටයිලර්ව බොහොම කාර්ෂෝර දක්ෂ කෙලින් වැඩ කරන පොලිස් නිලධාරියෙක් කියන චරිතයත් එක්ක ඔහුව බොහොම සංවේදී පියෙක් සහ පොඩ්ඩක් ඊර්ෂ්‍යා සහගත සාම්පුරුෂයෙක් කියන එක හරිම ලස්සනට ගානට මේ සියලු ගතිගුණ කලවම් කරලා චරිතය ගොඩනගන්න මේ නිතින් සමත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ සිටුතුමාගේ චරිතය මුලින් ඉඳලා අර හතුරා කියන චරිතය තුළ අරගෙන ඇවිල්ලා අවසාන පිටු කීපය තුළදී මේ සිටුතුමාගේ අතීතයත් එක්ක එකතු කරලා ඒ අර අපිට තිබුණු සිටුතුමා කියන චරිතයත් එක්ක තිබුණු වෛරය චුට්ටක් අවසන් පිටු කීපෙදී අඩු කරවන්න හරිම ලස්සනට හරි අපූරු ප්‍රයත්නයක් දැරලා තියෙනවා. නේද? මට ඒකත් ඇත්තටම හිත් ගත්තා. විශේෂයෙන් මේ චරිතයත් මුලින් ඉඳලා අගට එනකම්ම අපිට එක මට්ටමක අරගෙන ඇවිල්ලා ඒ මට්ටමේ සම්පූර්ණ වෙනස් තැනකට ගෙනල්ලා ඒ චරිතයේ අවසානයේ සනිටුහන් කරනවා කියන එක සමහර වෙලාවට ටිකක් ලියන්න අමාරු දෙයක්. මොකද අපිට එතකොට චරිතය ඒ චරිතයත් එක්ක අපිට තිබ බැඳීම ටිකක් ගිලිහෙන්න බලන මට්ටමක් තියෙනවානේ, ප්‍රශ්නයක් තියෙනවානේ. හැබැයි එහෙම නොවේ. මේ සිටුතුමාගේ චරිතය තිබ්බ ලෙවල් එකෙන් සම්පූර්ණ පල්ලෙහා ලෙවල් එකකට ගෙනල්ලා වෙනස්ම තනකින් වර කරන්න සමත් වෙලා තියෙන විදිහ මට ඇත්තටම සිත් ගත්තා. ඒ වගේම තමයි මේ චෙරින්ෆර්ඩ් කියන නගරේ මම කවදාවත් දැකලා තියෙන නගරයක් නෙමෙයි. මම පින්තූරකින් අත කළා. මම මේ කතා කරන වෙලාවත් මේ චෙරින්ෆර්ඩ් කියන නගරේ තියෙනවද නැද්ද කියන එකක්වත් මම දන්නේ නැහැ. නමුත් මේ නගරය, මේ පසුබිම, මේ පරිසරය සම්පූර්ණයෙන්ම අපිට කිසිසේත්ම ආගන්තුක නොවන විදිහට බොහොම සමීප විදිහට ලියන්න නැතිද සමත් වෙලා තියෙනවා. මට මේකත් හරි විශේෂ දෙයක් විදිහට දන්න. ඒ වගේම තමයි මේ විදේශීය පසුබිමත් එක්ක විදේශීය චරිත ඔක්කොම පිටරටක සිද්ධ වෙන දේවල් නිසාම මට මේක කියවනකොට නැවත නැවත හිතන දෙයක් තමයි මේක පරිවර්තනයක්ද කියලා. මේක ස්වතන්ත්‍රයක් කියලා දැන දැනත් මට සැරෙන් සැරේට මේක පරිවර්තනයක්ද කියලා හිතුණා. ඒ තරම්ම මේ ලිවීම සාර්ථකයි සහ මේ පරිසරයන් සහ සියල්ල එක්ක කියවලා බලන ඔබටත් හිතේ මේක පරිවර්තනයක්ද කියලා. ඉතින් ඔය ඔක්කොම එක කතාව ගත්තොත් මේක හරිම වෙනස් විදිහකට ලියවිච්ච කතාවක්. සාමාන්‍ය රහස් පරීක්ෂණයක් හෝ මිනීමරුමක් හඹා යාමක් තියෙන කතාවක් නෙමෙයි මේක. මේක එතනින් එහාට ගිහපු වෙනස්ම විදිහකට ලියවිච්ච වෙනස්ම විදිහක කතාවක්. මේකේ විද්‍යාව, මනෝවිද්‍යාව, තාක්ෂණය, මානුෂීය හැඟීම් මත පදනම් වෙලා අපි කරන්න පෙළඹෙන ක්‍රියාකාරකම් වගේ ගොඩාක් දේවල්, ගොඩාක් කෝණයන් එකතු කරපු හරිම වෙනස්ම විදිහක කතාවක් සහ වෙනස්ම විදිහක අත්දැකීමක් ඔබට ලබා දෙන්න පුළුවන් විදිහ කතාවක්. අපි කතුවරයා ගැනත් කතා කරනවානේ. නෙතිදු වරාපිටිය මේ පොතේ කතුවරයා නෙතිදු අලුත් කතුවරයෙක්. මේක ඔහුගේ ප්‍රථම ස්වතන්ත්‍ර නිර්මාණය. මම දන්න හැටියට මේක කුළුඳුන් නිර්මාණය. කොහොම වුණත් මේක අලුත් රචකයෙකුගේ කියලා කිව්වහම පස්සේ මම පොත අතර ගන්නට බලාපොරොත්තු වෙන යම් අඩුපාඩුකම් තියෙයි අලුත් කෙනෙක් පළවෙනි පොත ඒ කියලා මම බලාපොරොත්තු වුණාට මේ පොතේ මට කිසිම අඩුවක් පාඩුවක් හොයාගන්න බැරි වුණ තරම්
ඔහුගේ ලිවීම මේ මේ භාෂා හැසිරවීම මේකේ තියෙන තර්කන මේකේ මේකේ තියෙනවා අපිට අපි ගැනම තර්ක කරන තැන් අපි ගැනම හිතන්න නැති තැන් ගැන හරි අපූර්ව තර්කන යන රැන් වෙලා තියෙනවා ඒ වගේම මේ විද්‍යාත්මක කාරණා මේ හුඟක් දේවල් එකතු කරලා මේ ලියලා තියෙන ලිවීම කිසිසේත්ම ආධුනික බවක් නම් මට දැනුන්නේ නැහැ මේක ඔහුගේ පළවෙනි පොත මත කියලා නැවත නැවත හිතන්න හිතන තරම් හොඳ ලිවීමක් තියෙනවා මේ ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ මේ තියෙන විද්‍යාත්මක කරුණු මේ මනෝවිද්‍යාත්මක කරුණු සාමාන්‍ය රසායන විද්‍යාත්මකව සහ ඊට පස්සේ තියෙන අරගෙන මානුෂීය හැඟීම් සහ මේකේ මේ විශේෂයෙන්ම තියෙන තර්කණය මේ ඔක්කොම එක නිතිදු වරාපිටිය කියන කතෝරයාගේ පරිකල්පන ශක්තිය ගැන මතන පරිකල්පන ධාරිතා කර මම ඉන්නේ තරමක් පුරට පුදුම වෙලා ඔහු නවකයෙක් විදිහට මේ පෙන්ලා තියෙන හැකියාව ඇත්තටම විශිෂ්ටයි කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ කොහොම වුණත් මම කොහේ හරි දැක්කා නිතිදු මේ පොත උසස් පෙළ කරන කාලේ ලියන්න පටන් අරගෙන විශ්වවිද්‍යාලයට वर्तमान कालेक्षा ගුණාත්මක රහස් පරීක්ෂණ කතාවල ලංකාවේ පුංචි අඩුවක් තිබුණානේ ෂර්ලොක් හෝම්ස් පරිවර්තන වලින් එහාට ගියාන් පස්සේ අපිට ස්වතන්ත්‍ර විදියට නිර්මාණය වුණ ගුණාත්මක රහස් පරීක්ෂණ තිබුණා හරි අඩුයි ඒකට මංජුල සේනාරත්න මහත්මයා 12 12 12 සහ බියුරෝ වලින් ඔන්න පුංචි පුංචි අර අඩුපාඩු වැසීමක් කරාට මම හිතනවා නැතිදු එතනිනුත් එහාට ගිහිලා සාමාන්‍ය රහස් පරීක්ෂණ කතාවල එන්නේ නැති තවත් මානෙකුත් එකතු කරගෙන ඔහොම අපූර්ව නිර්මාණයක් අරන් ඇවිල්ලා තියෙනවා ඔබ රහස් පරීක්ෂණ කතා කියවන්න කැමති කෙනෙක් නම් ත්‍රාසජනක විද්‍යාත්මක කතා කියවන්න කැමති කෙනෙක් නම් ඔන්න ගන්න මේ පොත වෙනස් මත්දැකීමක් වේවි ටිකක් දුරට මේක නවීකරණය වෙච්ච ෂර්ලොක් හෝම්ස් කතාවක් වගේ දැනෙන තරම් හරි අපූර්ව ලිවීමක් නැවත නැවතත් කියන්නේ ගන්න කියවන්න මේක රහස් පරීක්ෂණ පොතක් විතරක් කියලා හිතාගෙන කියවන්න එපා මේක රහස් පරීක්ෂණයක් එක්ක තව ගොඩක් දේවල් එකතු වුණා ගොඩක් රස එකතු වුණ පොතක් ඉතින් විවිධ කෝණයන් වලින් යන බොහොම අපූර්ව චාරිකාවක් වේවි අපි ඉස්සෙල්ලා මේන්ස් පොත ගැන කතා කරේ මේ එකපාර අතට ගත්ත ගම මිනිමරෝ හොයාගෙන යනවා කියන පදන මෙන්ම කියවන්න බෑ කියලා මේන්ස් පොත මෙන්න මේකත් ඒ විදිහ ටිකක් පොත මොකද කියවල ඉවරනම් පස්සේ හිතන්න දෙයක් ඉතුරු වෙනවා මිනිමරෝ හොයාගන්නවා කියන එකට එහා ගිහිල්ලා මේකේ අපිට අපි ගැනම හිතන්න යම් දෙයක් තියෙනවා මෙහෙම වුණොත් මොනවා වෙයිද කියලා හිතන දෙයක් ඉතුරු කරන විදිහ පොතක් තමයි ඔන්න මේ මරකට පෙරලේ පොත ඉතින් ඒ වගේම තමයි වීඩියෝ කිවර කරන්න කලින් කියන්න ඕන තව දෙයක් මේ පොත කියවල ඉවරනහම පස්සේ මට අර අපි කියන්නේ සමහර පොත් කියවම පුර චිත්‍රපටයක් බලුවා වගේ දැනනවා කියලා මූවි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා කියලා අන්න ඒ මූවි එක්ස්පීරියන්ස් කියන ගණයට මට පෞද්ගලික දාගන්න පුළුවන් විදිහට දන්න පොතක් මට මේ පහුගිය දවස්වල ලියවන පොත්පත් වලින් පිය පහුගිය දවස්වල මම කියවපු පොත්පත් වලින් මේ මූවි එක්ස්පීරියන්ස් කියන එක දැනුණ පොත්පත් හරි අඩුවෙන් තිබුණේ මෑත කාලන කිය පොත් වලින් මට ඇමසෝනියා සහ බියුරෝ කියන පොත් දෙක අරනකොට මේ මූවි එක්ස්පීරියන්ස් කියන එක දැනුණ පොත් හරි අඩුයි. ඉතින් ඔන්න මේ මරකත පිළිලේ කියන පොතත් මගේ මතක ගබඩාවේ ඔය මූවි එක්ස්පීරියන්ස් යටතට දාගන්න පුළුවන් විදිහ හරි අපූරු පොතක්. අපි බින්දුව කියන්නේ අඩුම ලකුණු සහ 10 කියන්නේ හොඳම ලකුණු විදිහට අරගෙන මේ පොතට ලකුණු දුන්නත් මම බය නැතුව අත දිගෑරලා මේ පොත ලකුණු 8ක තියෙනවා. ඇත්තටම හොඳ නිර්මාණයක් බලාපොරොත්තු තියාගන්න පුළුවන් කතෝරේ කියලා කියන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි මේ කතා කරේ නැතිදු වරාපිටියේගේ මරකත පිළිලේ වෙන මේ පොත ගැන. පොත නිකුත් වෙන්නේ මියුසස් ප්‍රකාශනයක විදිහට පොතේ මිල සඳහන් වෙන රුපියල් 1000ක්. මේ පොත පිටුව 495ක ටිකක් ලොකු පොතක්. හැබැයි කම්මැලි නැතුව කියවගෙන යන්න පුළුවන් පොතක්. ඒ වගේම තමයි මට බය නැතුව මේකේ අවසාන निर्देश गुणात्मक संबंध කොහොමද මේ මරකත් දෙවරේ මේ පොතට සම්බන්ධන්නේ මේ සංසිද්ධිය මම ඉස්සෙල්ලාම කිව්ව සංසිද්ධිය කොහොමද මේකට සම්බන්ධන්නේ කියලා පොත කියවලම හොයාගන්න. ඉතින් එහෙනම් ඒ ඉවර කරන්නේ මරකත පිළිලේ පොත සම්බන්ධයෙන්. subscribe කරන්න අපේ channel එක, like කරන්න, comment එකක් දාන්න. ඔයගොල්ලෝ කැමති පොත් තියෙනවා නම් කතා කරන්න, කැමති පොත් තියෙනවා නම් අපිට කියන්න. අපි කැමති ඒ පොත් ගැනත් ඔබත් එක්ක කතා කරන්න. ඉතින් එහෙමනම් ඊළඟ දවසේ හැමෝම තවත් මේ වගේම අලුත් පොතක් එක්ක.